සුබ දවසක් සියලුම දෙනාට. ඕගොල්ලු මේ සම්බන්ධවෙලා ඉන්නේ එල් ටියුබෆෙක්ෂන් බෙටාපිෂ් පාම එකත් එක්. එතකොට ඕගොල්ලු මේකේ රැඳිලා ඉන්නවා නම් මම දිගින් දිගටම නිරන්තරයෙන්ම වීඩියෝස් ගේනවා. එතකොට ඒවා දිගින් දිගටම නරඹන්න නම් මගේ චැනල් එක සබ්ස්ක්‍රයිබ් කරලා ලයික් කරලා තියාගන්න. එතකොට අද මම මේකෙදි ප්‍රධාන වශයෙන් කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ වයිට් ස්පොට් ඇන් බ්‍රවුන් ස්පොට්. මේක තමයි ගොඩක් අයට අමාරුම රෝගයක් වෙන්නේ. මොකද මේක සුබ කරගන්න අමාරු රෝගයක්. සතා අමාරුවෙන්ම මරණයටපත් වෙනවා. එතකොට මම පළවෙනි වශයෙන්ම ගත්තොත් ඔගොල්ලන්ට පෙන්නන්න වයිට් ස්පොට් කියන රෝගය මේ වගේ පෙන්නනවා. මොකද මෙයාගේ ඇගේ සුදුපාර ඩොට් ඩොට් ඔගොල්ලන්ට පේනවා. එතකොට බ්‍රවුන් ස්පොට් ගත්තොත් සාමාන්‍යයෙන් ඒකත් ඇඟ පුරාම පැතිරෙන රෝගයක්. ඒක වරල දක්වාම ගිහිල්ලා වරලම ආශ්‍රිතව පැතිරෙනවා. ඔයගොල්ලන්ට දැන් පේනවා මේ ඉන්න සතාගේ බ්‍රවුන් ස්පොට් රෝගය වැළඳිලා තියෙන ආකාරය. ඔව්, දැන් අපි බලමු මේකේ ස්වභාවය කොහොමද මගේ ඉන්න ෆයිටර්ස්ලගේ රෝගයට සමාන වෙලා තියෙන්නේ කියලා. අපි යමු දැන් අපේ ෆයිටර්ස්ලගේ වීඩියෝට. ඔගොල්ල මගේ චැනල් එක සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් දැන්ම සබ්ස්ක්‍රයිබ් කරගන්න. මොකද මම ඊළඟට ගේන වීඩියෝ සිග්නලින් ලබා ගන්න පුළුවන්. ඔව්, දැන් අපිට පේනවා මම මේ සූම් කරලා පෙන්නන්නේ මේ මගේ බෙටා කෙනෙකුට හැදිච්ච බ්‍රවුන් ස්පොට් රෝගය. ඒගොල්ලෝ නිකම් වරල් උල් ස්වභාවයකට නම් තියෙන වරල් හරියට පුම්බන්නේ නැහැ. මොකද මේ රෝගය අමාරුවෙන් වැළඳිලා තියෙන්නේ මේ සත්තුන්ට. එතකොට මේගොල්ල කරමල් ආශ්‍රිතවත් ගොල්ලන් වෙනවා. සාමාන්‍යයෙන් දුම්රු පාටකට තත්ත්වයකට ඇවිල්ලා තියෙනවා. ඒ එන්නේ අපේ මේ බ්‍රවුන් ස්පොට් කියන රෝගය වැළඳුනහම තමයි. මේක සීතලෙන් ඇති වෙන රෝගයක්. කොට්ටංකොල වියලි කොට්ටංකොල පවුඩර් එක සාමාන්‍ය ප්‍රමාණයක්. එතකොට අපිට අත්‍යවශ්‍යම දෙයක් කර මෙතනින් බ්ලූ එක අවශ්‍ය වෙනවා. එතකොට අපිට තේ හැන්දක් අවශ්‍ය වෙනවා මේකට. ඊට පස්සේ අපිට ගන්න වෙනවා මේකට මිනුම් සඳහා කෝපයක්. මේ මිනුම තමයි අත්‍යවශ්‍ය. මොකද මේකට හරියට මිනුම වැටෙන්න ඕන සතාගේ දුර්වලතාවයක් නැති වෙන්න රෝගය සුව කරගන්න. එතකොට අවශ්‍ය නම් ග්ලොබ්ස් පාවිච්චි කරන්න පුළුවන්. ඊට පස්සේ අපිට ලුණු කැට සාමාන්‍යයෙන් හොදලා අරගෙන තේ හැන්දක් වගේ හොඳින් අයිඩින් ටික හොදලා ගන්න. තවත් බාස්කට් එකක් අවශ්‍ය වෙනවා. ඔව්, එතකොට අපිට මද රශ්මිය තියෙන උණු ජලය, ඒ කියන්නේ මදෙන් මද රශ්මිය අපිට ඇඟිල්ල ඔබා ගැනීමට තරම් තියෙන උණු ජලය තමයි අපි ගන්නෙ මේකට. ඔව්, දැන් ඕගොල්ලන්ට පේනවා මෙතන ඉන්න සත්තු. ඒ අපි අරන් තියෙන්නේ වැළඳිලා ඉන්න සත්තු ටික. ඕගොල්ලන්ට පේනවා ඉතා අපහසුවෙන් ඇඟ සාමාන්‍යයෙන් අමාරුම ශරීරාබර මේකකින් ඉන්නවා. එතකොට ඒක අපිට සුව කරගන්න නම් මේ ට්‍රීට්මෙන්ට් එක අනිවාර්යෙන් කරන්න වෙනවා. ඔව්, අපි දැන් බලමු අපේ ට්‍රීට්මෙන්ට් එකට අවශ්‍ය මේ ටික කොහොමද සකස් කරගන්නේ කියලා. මේක 100%ක් සාර්ථක කරගන්න නම් අපිට මේ ඔයගොල්ලෝ මේ වීඩියෝ එක හොඳින් නරඹන්න. ස්කිප් කරන්න එපා, මොකද මේ වීඩියෝ එක ඔයගොල්ලන්ට අත්‍යවශ්‍ය වෙයි. හරි, අපි බලමු කොහොමද මේක කරගන්නේ. ඔව්, දැන් අපි බලමු අපේ කොට්ටංකොල කල්චර් එක හදාගන්න විදිය පළවෙනි ස්ටෙප් එකේදී. ඔව්, අපි අර මොඳ වුණු ජලය අරගෙන ඒකට කොට්ටංකොල පවුඩර් එකෙන් තේ හැඳි දෙකක ප්‍රමාණයක් යොදා ගන්න ඕන. මේ කොට්ටංකොල පවුඩර් එක හදන එක අපහසු නම් උඩ වීඩියෝ එකක් තියෙනවා. ඒක හොඳින් නරඹන්න. නරඹලා ඊට පස්සේ පවුඩර් එකෙන් පස්සේ මේක හදාගන්න ලේසි. දැන් අපි මේක හොඳින් මිශ්‍ර කරලා හොඳින්ම කැට නොවෙනසේ මිශ්‍ර කරලා ඒක මේක
පැයක පමණ කාලයක් තියාගන්න වෙනවා. ඔව් දැන් මේ ඔයාලට පේන්නේ පැයක පමණ කාලයක් මේ කොට්ටන් කොළ කල්චර් එක තියාගත්ත විදිහ තමා. දැන් ඒක පොඩ්ඩක් අර සාමාන්‍යයෙන් කොළවලට අල්ලලා සාමාන්‍යයෙන් පොඩි හිඳීමකට ලක් කළා තියෙනවා. ඒත් කමන දැන් අපිට යොදාගන්න පුළුවන්. ඔව් දැන් අපි බලමු කොහොමද අපේ ඊළඟ කල්චර් එක හදාගන්නේ මේ ට්‍රීට්මන්ට් එකට කියලා. එතකොට අපි පළවෙනියෙන් මේකට තේ හැන්දක ලුණු හොඳින් හොදාගත්තේ හොදාගන්න කැට. එතකොට ඊළඟට අපිට මෙතනින් ලු තේ හැන්දක ප්‍රමාණයක් අවශ්‍ය වෙනවා. ඊට පස්සේ ඒක හොඳින් අපි මේක මෙතනින් ලු එක යොදාගෙන හොඳින්ම මේ ලුණුත් එක්ක පොඩ්ඩක් වෙලාවක් තියලා හොඳින් මිශ්‍ර කරගන්න ඕන. ඊට පස්සේ අපිට මේකට අපි අර යොදාගත්ත අපි මේකට ඇල් ජලය යොදා ගන්න ඕන. සාමාන්‍යයෙන් මිලිලීටර් 100ක් 150ක් විතර යොදා ගත්තාම ඇති. සීසන් කරපු වතුරෙහිකට දාගන්න විදිය මේ සත්තු ටික හිමීන් සීනි අල්ලලා තැලිලි ගොල්ලක් කරවනස හිමීන් අල්ලලා අපි නැවතත් හොඳ ජලයෙහිකට එක් කරගන්නවා. ඔව් දැන් මේ ඔයගොල්ලන්ට පේන්නේ මම සීසන් කරපු වතුර සාමාන්‍යයෙන් ජෑම් බෝතලෙන් භාගයක් වෙන්න පුරවලා තියලා මේගොල්ලෝ අර වතුර එකේ සීසන් වතුර එකෙන් එළියට අරගෙන නැවතත් මං ජෑම් බෝතල් වලට එක් කරගන්නවා. ඊට පස්සේ හෙමින් සීනි මේ වැඩේ කරගන්නත් ඕනේ. දැන් ඔයගොල්ලන්ට පේනවා මේගොල්ලෝ හොඳ ක්‍රියාශීලී තත්ත්වයක ඉන්නවා. ඒගොල්ලන් හොඳ පාසුවක් ආවා අපි කරපු මේ ට්‍රීට්මන්ට් එකේ. ඔව් දැන් අපි බලමු මේ අපි හදාගත්ත හරියට ට්‍රීට්මන්ට් එක කරපු සත්තුන්ට අපි කොහොමද අර කොට්ටංකොළ කල්චර් එක පෙරාගෙන මේකට යොදාගන්නේ කියලා. ඔව් දැන් අපිට පළමුවෙන්ම මේකට අවශ්‍ය වෙනවා කෝප්පයක්. අර මිනුම් මැනපු කෝප්පයම උනත් කමක් නැහැ. එතකොට පෙනේරෙන් අපිට මේකෙදි මේ අපි හදාගත්ත කල්චර් එක හිමින් සීරුවේ පෙරාගෙන ඒක අපි පැත්තකින් තියාගන්න ඕන. ඊට පස්සේ තමයි අපි ඒකට එකතු කරගන්නේ අපේ මේ සත්තුන් බොටල්ස් වලට. ඔව් දැන් අපි බලමු කොහොමද ඒක නිවැරදිව එක් කරගන්නේ කියලා. ඔව් දැන් අපි බලමු මේ අපේ රෝගය හැදිලා දැන් අපි ට්‍රීට්මන්ට් එක කරලා ඉවරයි. ඒගොල්ලෝ ටිකක් ලුණු හින්දා අඹහසු තත්ත්වයකින් ඉන්නේ. ඔව් දැන් අපි මේකට අපි අර හදාගත්ත කොට්ටංකොළ කල්චර් එකෙන් හිමී සීරුවේ සාමාන්‍යයෙන් ලාපාටක් එනතුරු අපි මේකට එකතු කරගන්න ඕනේ. දැන් ඔයගොල්ලන්ට මේ පේන ආකාරයෙන් අපි එකතු කරගත්තාම මේ සත්තුන්ට අවශ්‍ය ට්‍රීට්මන්ට් එක එකෙන්ම හම්බ වෙනවා. එතකොට මේකෙදි මේ රෝගේ නිට්ටාවටම සුව කරගන්න අවස්ථාව තමයි ඔයගොල්ලන්ට මේ හම්බලා තියෙන්නේ. ඔව් අද කරපු මේ ට්‍රීට්මන්ට් එක හොඳයි කියලා හිතෙනවා නම් ඕගොල්ලන්ට මගේ චැනල් එක සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න. මොකද මම ආයි ඊළඟට තවත් රෝගයක් පිළිබඳ ගේනවා. ඊට පස්සේ මම බ්‍රීඩින් පිළිබඳ ස්ටෙප් ස්ටෙප් ඒවය තව තියෙන ටිප්ස් වලට යොදාගෙන කරන ඒවත් මම වීඩියෝ මගින් ගේනවා. එතකොට ඕගොල්ලන්ට නිවැරදි අවබෝධයක් ගන්න පුළුවන් මේ බිටා ෆිෂ් ඇති කරනකොට. එතකොට අද වීඩියෝ එක මෙතනින් මම අවසන් කරනවා. එතකොට මේ රෝගය සුවපත් වුණා කියනත් මම වීඩියෝ එකක් ඉක්මනින්ම අරන් ඉන්නවා ඒකත් නරඹන්න. එතකොට ගොඩක් ස්තුතියි මගේ චැනල් එකේ රැඳිලා ඉඳලා මේ වීඩියෝස් නරඹපු ඕගොල්ලෝ සීරුම් දෙනාට සුභම සුභ දවසක්. එතකොට ඔගොල්ලෝ මේ බිට ඔෆිස් ඇති කරන්න ඉන්න සියලුම දෙනාට මගේ සුභ පතනවා. මොකද ඔගොල්ලන්ට බිට ඔෆිස් අමාරු තත්ත්වයක ඉන්නවා නම් මම සුභය දීලා
විටමිට අවිශ්ති කරගන්න පුළුවන්. ස්තුතියි අදර අපි ගිහිලාගන්නම් තැන්ක.